මම උපුල් රෝහණ සබභපති ශ්‍රී ලංකා මහජන ස ක්කපරත්ස් කරුන්ගේ සංගමය මේ වෙනකොට ලංකාවවෙ දෛනිකෝ අර්ථවන කෝවිද්ධ නමේ රෝගින් සංඛ්‍යාව සීග්‍රයෙන් නිහලෑමින් තියෙනෝ දෛනිකව. ඒවගේම මරණ සංක්‍යාවත් දිනෙන් දින ඉහලෑමින් තියෙනවාත් මේ පවති තත්වය හමුවේ අපිට බිම්මට්ටම පේෙන්නේ විශාල වශයෙන් කෝොවිද්ධහනමේ රෝගය ඉතා තදින් පැතිරය යනවා. එනිත්සාත් දැනට පවතින තත්වය දින තවදින කිහිපයක් ඉදිරියට ගියොත් රෝහල් පද්ධතිය සහ සෞඛපත්තිය ධාරිතාාව ඉතාම ඉක්මනින් නික්මවා අයනවා. ඒක්මවා ගියට පස්සේ ලංකාව විශාල වශය මර්ණ සිද්ධවෙේ ඒ වගේ මේ කපින් පාලනෙන් ගිලිහිලා අය කියනෙක පිළිබඳ අපි අවධානය යොමු කරවනවා මේ තත්ත්වය සම්බන්ධයෙන්. රජයට ඇගිල්ල දික්කිරීමම් හෝ මහජනතාවට පමණක් කැගිල්ල දිකිකරීම කරන්න බෑ විශේෂෙන්ම මේ පවතින තත්ත්වයට අදාළව කඩිනම් තීරණ ගැනීමේ වගකීම රජයට සහ සෞඛ බලධාරීන්ට පැවරෙනවා. එනිසා ඇත්තන මේ මොහොත අපි කළයුතු වෙනවා සෞඛ්‍ය උප දෙෙස් සම්බන්ධව කොවිඩ්ධනම පාලනය සම්බන්ධව දැඩි නීතිරීති රටතුර ක්‍රියත්ම කරන්න. ඇන් මේ මොහොතවෙෙද්දි රෝහල් බලධාරීන් සෘජෝම ප්‍රකාශ කරනවා. ඔවුන්ගේ දැඩිසත්කාරයක පහසුකම් සහ ඔවුන්ගේ රෝහල්ල ඇඳන් පහසුකම් සීග්වයෙන් අවසන්වෙමින් යනවා කියලා. ඒවගේ ප්‍රතිකාරක මධ්‍යස්ථාල් ඇඳන් පහසුකම් සියල්ලම අවසවමින් යනවා කියලා ඒ බලධාරින් ප්‍රකාශ කරලා තියෙනවා. ඔක්සිජන් අවශ්‍යතාවය ඉතා සිීගවෙන් නිහල ගිහිල්ල රෝහල්තුල ලක්සින් සැපීම යම් යම් බාධ සිදුවන නිසා ආනායනය කරන්න සිද්ධවෙනවා කියලා අපිට අපි නවා. එනිසා මේ සියල්ලෙන්ම කියවෙන්නේ රටේ සෞඛ්‍ය පහසුකම් සම්බන්ධව. සීමි බව දේෂයෙන්ම මේ මොහත වෙද්දි ලංකාව බොහෝ රෝහල්වල ධාරිතා වික් මෝ අගිහිල්ලතියවා ප්‍රතිකාර මධ්‍යස්ථා දන් සංඛ්‍යාව අවසන්ුවම තියෙනවා. ඒනිසා විශ වාර්තාාවන විශාල රෝගී සංඛ්‍යාවක් අපට නිවස්තු දවාගගේ ද් වල තියන ඉදිරිදින පේ නිවස්තුල රෝගීන් සදවාග අවශ්‍ය සත් කාක සේවා පය දධනම න්නවා. ඒ හට මත් වා නතනක ය මහතවන කොටත් ම්ාදිිෂික කොළම්බ සහ කල්තර වැ දිස්ශ්‍රික්කල ේවවා සැ ොහැ තරම් මහනසවක පරශුන්ට රෝග සංකාව කවර්තාාව වනවා. ඒවගේම දයිනිිකව රැපි ඇන්ටිජන් පරීක්ෂහ පරිීක්ෂණල වාර්තාවමේ ප්‍රතිශතය ඉතා විහලගගේ අරන්තියනව පහුගිය කිසි අවස්ථාවක මෙවැනි පැතිරීමක් හෝ මෙ ප පරික්ෂ හෝ න් න් පරීක්ෂණවල. සිටිුවේ ප්‍රතිශත්යක් පෙන්නුම් කේන. එනිසා මේක ඉතාමත්ම භයනක තත්වයක් මේ බයන බවද දෙපාශවයම අවබෝධ කරගන රජය සමාජනතාව අවබධ කරගන. වගකීමෙන් කටයුතු කරොත්. ඉදිරි දින දාහතනෙෙන් පස්සවත් මේක අම්තරමකට පානය කරගන්න පුළුවන්.ට තුළ සංචරන සීම ලිහිල් කරනවස්ථාවද අපි තමයි කලින්ම කිව්ව මේ තත්ව ඇතිවඩ පුළුවන් කියලා ජුනිමාස අගබාගේදී අපට රෝගීින් වාර්තාවුණු ආකාරය නිීක්ෂණය කරලා. ට ේම ේ වා සම්පූරයෙන් ට විවෘ රහම හජනාව හැසරීම අප ේද ව ීක්‍ණය කරන. ඒනිසා දැනට පවතින රෝගීන් වැඩිවීමේ ප්‍රතිශතය මේ රේකාව ආපහු හරවගන්ඩ නම්. අපි දැඩි සංචරන සීමාවලට අන්ඩෝන. ඒ ගිහිල්ල තමයි මේ නැවතර කාපස හරවාගතය උත්ේ එහම ැවුණනත් අපේ රහල් පත්ති දරාගත නොහැකිතරම් රෝගී දිරිදි ර්තාාව වන ඒගේ බිමට නිවාර්ණ සේවල සේ නිවතු මහජන සෞක පරිිකවරන්ට දරගත නොහැකිතරමක්, රෝගීන් නිවස්තුල රැඳදිලයින්නවා. ඒවගේ අආවාසනාවන්ත මරණ විශාල සංඛ්‍යාවක් වාර්තාවයි. ඒනිසා මේ මොහොත. අපි අතස කරන්න බැරි මොහතක් මේ මොත අපි රටේ දැඩි සංචන සීමාවලට යා යුතු තියෙනවා. ඇති දින කීපේ මේ සං්‍යයාව විශා වශයෙන් වැඩි වෙනවා නොවු මාන නිසා අපිට කළ හැකේ ඉටදාලෝ ගැලප විදිට සෞඛකපද්ධ ස්ථාපති කිරීම පමණයි. අවසන් වශයෙන් අපි මේ ගවන බැරෑරුම් ොත ඉතා හොඳින් තේරුම් ගන්න. රජය හෝ බලධාරින් හෝ නිලධාරෙන් කිසිදු පුද්ගලයක් ගන්නව කුමන හෝ නීතියක් තිබුනත්. මේ තීරණයවෙන්න ඔබගේ ජීවිතය ඔබගේ අසල්ලසයන්ගේ ජීවිතය ඔබගේ සමීපතමින්ගේ ජීවිතය පිළිබඳත් මේ තීරණය ගන්න. ඒ නිසා තමන් ආරක්ෂාවන්න තමන්ගේ අසල්ලසයන් සහ සමිපතමින් ආරක්ෂාකරගැනීම සඳහා නිවසට වී රැඳී සිටින්න සෞක්කපෙ තා ැඩියුව පිපදින කියෙ තමමා ඉල්ලන්න තිීන්න.